ග්‍රෑම් 200ක් ඔබට හුලං වැඩිච්ච නැති පාන්තිරි තමයි ගන්න ඕනේ. ඒ වගේම බටර් ග්‍රෑම් 200ක් ඕනේ. බටර් ගනිති ඔයගොල්ලෝ ගොඩක් දිය වෙච්චක් නැති ගොඩක් අයිස් ගතියක් නැති බටර් තමයි ගන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙනවා බිත්තර 3ක්. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් විතරත් ඔයගොල්ලෝ කාමර උෂ්ණත්වය තමයි ගන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 200ක්. මේ සීනි මම ග්‍රයින්ඩ් කරගත්තා. එතකොට අපිට බටර් සීනි ගොඩ වෙලාවක් බීට් කරන්න ඕනේ නැහැ. නැත්නම් අපි බටර් ගොඩ වෙලාවක් බීට් කරොත් සීනි දිය වෙනකන් අපේ බටර් එක දිය වෙන්න පුළුවන්. ඊමුණත් අපේ කේක් එකට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම අද මම අපේ බටර් කේක් එකට දිය කරගත්ත පිටි මේස හැන්ද විතර එකතු කරගන්න. ඒ වගේම තව කිරි පිටිත් මේස හැන්දක් එකතු කරගන්න. මොකද මේකේ කිරි රස වැඩි කරගන්න ඕන හින්දා මට. ඒ වගේම අපිට ඕන කරන බේකින් පවුඩර් තේ හැඳි එකකුත්, ඒ වගේම වැනිලා තේ හැඳි දෙකක් මම අද පාවිච්චි කරන අපේ බටර් කේක් එක හදාගන්න. මුලින්ම අපි අපේ බටර් කේක් එක හදාගන්න බටරු සීනි ක්‍රීම් එකක් කරගන්න ඕනේ. මෙතන තියෙනවා කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 200ක්. ඒ වගේම මෙතන තියෙනවා බටර් ග්‍රෑම් 200ක්. ඔයගොල්ලෝ මේ බටර් කේක් එක හදනකොට සීනි, බටර්, බිත්තර සමපරිමාණ පිටි සමපරිමාණ ගන්න ඕනේ. මුලින්ම මම එකපාරටම අපේ හැන් මිස්ටරේකින් බීට් කරගන්න යන්නේ. මොකද එතකොට සීනි බටර් ටික ඉහිරෙන්න වගේ බලනවා. ඒ හින්දා මුලින්ම මේ විදියට බටර් ටික පොඩ්ඩක් සොෆ්ට් කරගෙන ඊට පස්සේ අපි බීටර් යන්ත්‍රේ හෑන්ඩ් මිස්ටරේකින් ටික වෙලාව හොඳට බීට් කරගන්න ඕනේ. බටර් එකේ සීනි ටික දිය වෙනකන් ටිකක් බීට් කරගන්න ඕනේ. හරි, දැන් අපි පොඩ්ඩක් ස්පැචියුල එක ආධාරයෙන් පොඩ්ඩක් බලන්න ඕනේ අපේ තව සීනි තියෙනවනම් තව චුට්ටක් ඔයගොල්ලෝ බීට් කරගන්න ඕනේ. හරි, සීනි ටික ටික දිය වෙලා චුට්ටක් තිබ්බට කමක් නැහැ. මොකද අපි තව බීට් කරනකොට ඒ ටික දිය වෙනවා. හරි, දැන් අපි බටර් සීනි මිශ්‍රණයට බිත්තර එකමකින් දාගෙන අපි බීට් කරගන්න ඕනේ. දැන් අපි බිත්තර එක බකින් දාගෙන හොඳට බීට් කරගත්තා. ඊට පස්සේ අපි වැනිලා එකතු කරගන්නයි යන්නේ. ඔයගොල්ලෝ බිත්තර එකතු කරගත්තයින් පස්සේ තමයි වැනිලා එකතු කරගන්න ඕනේ. මම අද අපේ බටර් කේක් එකට වැනිලා තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. අපි වැනිලා එකතු කරගන්නේ කේක් එකේ රස වැඩි කරගන්නයි, ඒ වගේම බිත්තරවල තියෙන පිළිගඳ අයින් කරගන්න. ඒ වගේම ඔයගොල්ලෝ වැනිලා දාලා ගොඩ වෙලාවක් බීට් කරන්න එපා. වට දෙක තුනක් බීට් කළාම ඇති. හරි, දැන් අපි පාම් පිටි ටික බේකින් පවුඩර් දාලා හලා ගන්නවානේ. මෙතන තියෙන පාම් පිටි ග්‍රෑම් 200ක් ඔයගොල්ලෝ හුලං වෙදිච්ච නැති හොඳ පාම් පිටි එකක් පාවිච්චි කරන්න. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා බේකින් පවුඩර් තේ හැන්දක්. ඔයගොල්ලෝ මේ බටර් කේක් එක හදනකොට පාන් පිටි බේකින් පවුඩර් දාලා තුන් පාරක් විතර හොඳට හලා ගන්න.
හරි දැන් අපි හලාගත්තු පිටියකින් baking powder පිටිය අපි හලාගත්තු මික්සරේ අපි හැන්ද බැගින් දාගෙන හොඳට මිස් කර ගන්න ඕනේ ලී හැන්දක් ආධාරයෙන් අවන් එක ප්‍රීහීට් කරගන්නේ අංශක 200 මොකද මම ඉස්සෙල්ලා කප් කේක් රෙසිපි එකේ කියලා තියෙනවා අපි කේක් එක අවන් එකේ දැම්මම දොර ඇරියාම ඇතුලේ තියෙන උණුසුම් වාතය එළියට එන හින්දා අංශක 200 තමයි අපි බේක් ප්‍රීහීට් කරගන්නේ ඒ වගේම අවන් එකේ ඉහළ පහළ ඉලෙමන්ට්ස් දෙකම වැඩ කරන විදිහ තමයි මම මේක හදාගත්තේ අපි විනාඩි 10ක් විතර හොඳට ප්‍රීහීට් කරන්න හරි දැන් අපි සාදාගත්තු බටර් කේක් මිශ්‍රණය තැටියකට දාගන්න යන්නේ කරගන්නේ අංශක 180 ඒ වගේම විනාඩි 30ක් 40ක් විතර අපි බේක් කරගන්න ඕනේ අපේ බටර් කේක් එක ඒ වගේම ඔයගොල්ලෝ පාවිච්චි කරන තැටියේ උස අනුව මේ බටර් කේක් එක බේක් වෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම ඔයගොල්ලෝ කේක් එක බේක් වෙලාද කියලා තොර හැමදිස්සෙම ඇරලා බලන්න යන්න එපා එහෙම වුණොත් අපේ කේක් එක බහින්න පුළුවන් හරි දැන් අපේ බටර් කේක් එක බේක් වෙලා තියෙනවා අපි බලමු අපේ බටර් කේක් එක හරියට බේක් වෙලාද කියලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ටූත්පික් එකක් ගන්න
ඔයගොල්ලන්ට පුළුවන් මේ බටර් කේක් එක හොඳට බේක් වෙලාද කියලා බලන්න මේ විදිහට ඇඟිලි දෙකකින් තද කළාම ආයි උඩට ඉස්සිලා එනවනම් මේ කේක් එක හොඳට බේක් වෙලා තියෙනවා. සාදාගත්තු බටර් කේක් එක කපලා බලමු මොන වගේද කියලා. කේක් එකක් හදාගන්න විදිය කියලා දුන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරගන්න. එතකොට අපි දාන අලුත්ම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට එසැණීම නරඹන්න පුළුවන්.